චිරකාලික වකුගඩු රෝගවලට ප්‍රතිකාර කරන්න පුළුවන් ආයුර්වේදයේ පිළියම් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධානම වකුගඩු රෝග වර්ග කීපයක් ලංකාවේ හමු වෙනවා. ඒ ප්‍රධානම එක තමයි අපි දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගය. රසායනික ද්‍රව්‍ය කිවුල් වතුරට බැඳීම වැඩි. අපි නැත්නම් ඇෆිනිටි එක වැඩි. එතකොට ඒ නිසා හයිඩ්‍රොනෙෆ්‍රොසිස් තත්වයක් ඇති වෙලා ඇතිවන වකුගඩු වලට හානි වීම දකින්න පුළුවන්. චිරකාලික වකුගඩු රෝගයක් පිළිබඳව මේ අනුරාධපුර ප්‍රදේශයේ නැත්නම් රජරට ප්‍රදේශයේ වාර්තා වෙනවා. ඒගොල්ලන්ගේ ජාන වලින් ඒගොල්ලන්ගේට පුරුදු වෙලා තියෙන හුරු වෙලා තියෙන පරිසරය වෙනස් කරලා වෙනත් පරිසරයකට මාරු වීමත් මේකට හේතුවක් විදිහට සමහරව දක්වලා සිටිනවා. ගොඩක් වෙලාවට කාන්තාවන් පොඩි පොඩි හිසරදයට පවා පැනඩෝල් දෙකක් බොනවා. වකුගඩු රෝග වළක්වන්න වගේම වකුගඩු රෝගයක් තියෙන කෙනෙක්ටත් පාරම්පරික සහල් පාවිච්චියත් වැදගත් වෙනවා. අයිබෝවන් ආයුර්වේද ශ්‍රී ලංකා YouTube නාලිකාවේ ඔබ හමු වෙන මා වෛද්‍ය මනරම් පෙරේරා. මම දැනට බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අග්‍රතන්ත්‍ර හා ස්වස්ථ වෘත්ත සායනයේ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරනවා. අද අපි ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. වකුගඩු රෝග නැත්නම් චිරකාලික වකුගඩු රෝග වලට ආයුර්වේදයේ මොනවද කරන්න පුළුවන් වළක්වා ගන්න ප්‍රතිකාර කරන්න පුළුවන් ආයුර්වේදයේ පිළියම් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලමු මේ වකුගඩු රෝග කියන්නේ මොනවද? මොනවාද මේ වකුගඩු රෝග වර්ග ලංකාවේ අපිට හමු වෙන කියලා. ඒතර ප්‍රධානම වකුගඩු රෝග වර්ග කීපයක් ලංකාවේ හමු වෙනවා. ඒ ප්‍රධානම එක තමයි අපි දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගය. ඒතර මේක ඩයබටික් නෙෆ්‍රොපති කියලා හඳුන්වනවා. දියවැඩියාවේ ප්‍රධාන උපද්‍රව තුනක් ගැන සඳහන් වෙන එකකින් එක උපද්‍රවයක් තමයි මේ වකුගඩු රෝගය. දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගය. ඒතර ඒ වගේම ඇති වෙන්න පුළුවන් මුත්‍රාශ්මරි නැත්තම් අපි කියනවා කැල්කියුලයි කියලා. මේ මුත්‍රා ගල් හිරවීම නිසා වකුගඩු වල මුත්‍රා එකතු වෙලා හයිඩ්‍රොනෙෆ්‍රොසිස් තත්වයක් ඇති වෙලා ඇතිවන වකුගඩු වලට හානි වීම දකින්න පුළුවන්. ඊට පස්සේ අපිට අනුරාධපුර ප්‍රදේශයේ නැත්තම් රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගයක් තියෙනවා. විශේෂයෙන්ම අපි ඒකට කියනවා CKDU නැත්තම් chronic kidney disease of uncertain etiology කියලා. අපි කියන්නේ හේතුවක් සොයා නොගත් චිරකාලික වකුගඩු රෝගයක් පිළිබඳව මේ අනුරාධපුර ප්‍රදේශ නැත්නම් රජරට ප්‍රදේශයේ වාර්තා වෙනවා. ඊට අමතරව අධිරුධිර පීඩනයේ කාලයක් පාලනය කරමින් නිසා ඇතිවන වකුගඩු රෝග තියෙනවා. ඊට පස්සේ autoimmune disease නැත්නම් තමන්ගේම ප්‍රතිශක්තිකරණයේ මගින් වකුගඩු රෝග වකුගඩු විනාශ කරන නැත්නම් වකුගඩුවේ උක්කානු විනාශ කිරීම නිසා ඇතිවන වකුගඩු රෝගයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් එකක් තමයි සර්ප දෂ්ට වලින් පස්සේ ඒකත් ගොඩක් වෙලාවට උතුරුමැද පළාතේ තමයි බහුලව දක්වන ලැබෙන්නේ. අපේ සර්ප දෂ්ට කිරීම වැඩිපුර වර්තාවෙන් උතුරුමැද පළාතේ නිසා. ඒතකොට සර්ප දෂ්ට කිරීම වලින් පස්සේ විශේෂයෙන්ම පොළොන් දෂ්ට වලින් පස්සේ අපි වැලි පොළොක සහ තිත් පොළොකගේ දෂ්ට වලින් පස්සේ මේ වකුගඩු හානි වීම ගොඩක් බහුලව දක්වන්න ලැබෙනවා. ඊට පස්සේ තවත් දක්වන්න ලැබෙන වකුගඩු රෝගයක් තමයි මේ ඖෂධ වර්ග නිසා. බටහිර වගේම ආයුර්වේද ඖෂධ වර්ග දිගු කාලීනව වෛද්‍යපස් වලින් තොරව දිගු කාලීනව පාවිච්චි කිරීම නිසා ඇතිවන වකුගඩු රෝග බහුලව දකින්න පුළුවන්. එතකොට මේ වකුගඩු රෝග ඇතිවන හේතු ප්‍රධානව ගත්තාම එකක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ පාලනය කර නොකල දියවැඩියාව සහ අධිරුධිර පීඩනය. එතකොට දෙවෙනි හේතුව අපි අනුරාධපුර පැත්තේ තියෙන රෝගයට හේතුවක් නැහැ කිව්වට හඳුනාගත්තු හේතු කීපයක්ම කතා කරන්න පුළුවන්. එකක් තමයි එහෙ ගොඩාක් කෘෂිකාර්මික ප්‍රදේශයක්. කෘෂිකාර්මික ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නැත්තම් රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා එම අනිසි ලෙස භාවිතය. එකක් තමයි අපි එක නිවැරදිව භාවිතා නොකිරීම නිසා ශරීරගත වෙනවා වැඩි. අනික එක තමයි ජලයට මිශ්‍ර වෙලා වගාවන් වලින් ජලයට මිශ්‍ර වෙලා වැව්වලට මෙම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා ජලයේ ආසනික් කැඩ්මියම් සහ ලෙඩ් කියන මූලද්‍රව්‍ය වැඩිවීම නිසා
වහුගඩු වලට හානි වීම සිදු වෙනවා. එතකොට අපි එහෙ ගත්තාම ගොඩාක් වතුර වල කඨිනතාවය වැඩි නැත්නම් අපි කියනවා කියුල් වතුර තමයි ගොඩක් ඒ ප්‍රදේශ වල තියෙන්නේ. එතකොට මේ රසායනික ද්‍රව්‍ය කියුල් වතුරට බැඳීම වැඩි. අපි නැත්නම් ඇෆිනිටි එක වැඩි. එතකොට ඒ නිසා ඒ ප්‍රදේශ වල නැත්නම් අපි ගත්තාම නෝරේලිය වගේ ප්‍රදේශයකත් ගොඩාක් වෙලාවට රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා. කෘෂිකර්මයේ සඳහා. නමුත් ඒ ප්‍රදේශ වලට වඩා මේ රජරට ප්‍රදේශයේ වැඩි වෙන හේතුව තමයි ඒගොල්ලන්ගේ මේ ජලයේ කඨිනතාවය වැඩි සහ භූවිෂමතාවය අනුව වතුර එක්රැස් වීමේ මතු පිට ජලය වැව් වල එකතු වීමේදී මේවා රසායනික ද්‍රව්‍ය වැඩිපුර තැම්පත් වීම වැඩි මේ ජලයේ. එතකොට ඒක එක හේතුවක්. අනික එක තමයි ජානමය සාධක. අපි දන්නවා ගොඩක් වෙලාවට මහවැලි ව්‍යාපාරයත් එක්ක තමයි ඔය අනුරාධපුර ප්‍රදේශයේ ගොඩක් ජනතාව ගොවිත ජනතාව පදිංචි කරේ. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හිටියේ ඉස්සල්ලා කඳුකර ප්‍රදේශවල සිසිල් දේශගුණක තත්ත්ව යටතේ. ඒගොල්ලන්ගේ ජාන වලින් ඒගොල්ලන්ගේ පුරුදු වෙලා තියෙන හුරු වෙලා තියෙන පරිසරයෙන් වෙනස් කරලා වෙනත් පරිසරයකට මාරු වීමත් මේකට හේතුවක් විදිහට සමහරව දක්වලා සිටිනවා. ඒ වගේම තමයි ඒකේ තියෙන පරිසර තත්ත්වය ගත්තාම ගොඩාක් අපේ ඇඟේ තියෙන වතුර ඉවත් වෙන පරිසරයක් ගොඩාක් වියලි පරිසරයක් සුළඟ ඉතා වැඩි අපි ගොඩක් වෙලාවට ජලය ඇඟෙන් ඉවත් වෙනවා. අපි ඒකට කියන විචලනය වෙන අවස්ථාවන් වැඩි. එතකොට ගොඩක් වෙලාවට ගොවිතැන් කටයුතු වලදී අපි උඩු වැස්මක් නැතුව කියන්නේ අපි කමිසයක් අඳින්න නැතුව තමයි මේ පරිසරය වැඩ කරන්නේ. එතකොට දාඩිය දානවා වැඩි. එතකොට සුළං නිසා මේ දාඩිය ඉක්මනින් වාෂ්ප වෙලා යනවා. ඇඟේ වතුර ප්‍රමාණය ගොඩාක් විජලණයට පත් වෙන්න පුළුවන්. එතකොට වතුර බොනවා අඩුයි නම් ඒ අවස්ථාවේදී බොන වතුරත් කඨිනතාවයෙන් වැඩි සහ මේ රසායනික ද්‍රව්‍ය එකතු වෙච්ච වතුර නම් වැඩිපුර පානය කරන්නේ. එතකොට ඒ පුද්ගලයන්ට මේ රෝගය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. එතකොට අනික එක හේතුවක් තමයි ලංකාවේ ගත්තාම අනිසි ඖෂධ භාවිතය. ගොඩක් අපි දන්නවා පැරසිටමෝල් එහෙම අපි ඕන චූටි කඩේක විකුණන්න තියෙන පැරසිටමෝල්. එතකොට අපිට ඕනි ප්‍රමාණයක් අරගන්න පුළුවන් කිසිම මේ 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 වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතුව. එතකොට ගොඩක් වෙලාවට කාන්තාවන් පොඩි හිසරදයට පවා පැනඩෝල් දෙකක් බොනවා. නැත්නම් දවසකට පැනඩෝල් 4-5 බොන රෝගීන් මට හමු වෙලා තියෙනවා. එතකොට මේ ඖෂධ පැනඩෝල් විතරක් නෙමෙයි අනික් වේදනානාශක ඖෂධ වැඩිපුර භාවිතා කිරීම නිසා සමහර වෙලාවට ඒ වගේ අපි කියනවා මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන පුළුවන් වකුගඩු සම්බන්ධ නැත්තම් නෙෆ්‍රොටොක්සිසිටි තියෙන ඖෂධ වෙන්න පුළුවන්. ඉතින් මේවා වෛද්‍යවරුන්ගේ නිර්දේශ නැතුව වැඩිපුර ගැනීම නිසාත් වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. මේ වකුගඩු රෝග වළක්වා ගැනීම ගැන කතා කරොත් ප්‍රධානම තැනක් දෙන්න ඕනි ජලය පානය ගැන. අපි දිනචර්යාවේ කියන්නේ ආයුර්වේදයේ දිනචර්යාවේ යටතේ දක්වලා තියෙන උදේ නැගිට්ටාම වතුර පානය කිරීමේ වැදගත්කම. එතකොට සාමාන්‍ය මිලිලීටර් 600කවත් ප්‍රමාණයක් උදේ නැගිට්ටයින් පස්සේ ජලය පානය කරනවා නම් ඒක වහුවඩු වල නිරෝගීතාවයට වැදගත් වෙනවා. ඒ වගේම දවසේ කාලය තුර දිවා කාලය තුර පැයකට වරක් වතුර වීදුරුවක් පිරිසිදු වතුර වීදුරුව පානය කිරීම වැදගත්. එතකොට මේ කඨිනතාවයෙන් රසායනික ද්‍රව්‍ය වලින් දූෂණය නොවු වතුර පාවිච්චි කිරීමත් වැදගත්. එතකොට ඔබ උතුරු මැද පළාතේ වගේ ජීවත් වෙන කෙනෙක් නම් අර දැනට RO ෆිල්ටර්ස් හයි කරලා තියෙනවා ගොඩාක් ඒ පළාතේ. එතකොට ඒ ෆිල්ටර් වතුර නැත්තම් අර රසායන ද්‍රව්‍ය වලින් රහිතව තියෙන වතුර පානය කිරීම ඉතා වැදගත් වෙනවා. අපි පාරම්පරික ක්‍රම වලින් ජලය පිරිසිදු කිරීම ගැන කතා කරොත් ඔබට පුළුවන් වතුර හොඳින් රත් කරලා උණු කරලා නිවාගෙන ඒකට ඉඟිනියට මුරුංගෑට කුඹුක් පොතු වගේ දේවල් එකතු කරලා මැටි කලයක බහා තියලා ඒක පෙරලා ඒ වතුර බොන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනෙක් දේවල් තමයි අපි ගොඩක් වෙලාවට අපේ ආහාර පානවල තියෙන වැරදි නිසා සමහර වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි කෘත්‍රිම ආහාර වැඩිපුර ආහාරයට ගැනීම නිසා රසායනික ද්‍රව්‍ය එදු ආහාර වැඩිපුර ආහාරයට ගැනීම නිසා මේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. එතකොට ඒක වළක්වා ගන්න පාරම්පරික ක්‍රම සහ ගෙවැත්තේ අපිට පවා ගන්න පුළුවන් නම් රසායනික ද්‍රව්‍ය වලින් තොරව ආහාර එතකොට ඒවා භාවිතා කිරීමත් වැදගත් වෙනවා.
එතකොට අපි පාරම්පරිකව ඔබ දන්නවා නම් ඔබ ඔබගේ අම්මගේ තාත්තගෙන් අහලා බලන්න ඉස්සර අපි පාවිච්චි කරා ක්‍රමවේදයක් අපේ ඇඟේ තියෙන විෂ කොටස් අයින් කරන්න ක්‍රමවේදයක් අපි ඉස්සර මාස 3කට සැරයක් නැත්තම් ඉස්කෝලේ නිවාඩු වෙනකොට අපි බඩවිරේකයක් බොනවා දැන් නම් මං හිතන්නේ 70 දශකයෙන් පස්සේ ඉපදුනේ මේ ගැන දන්නවවත් කියලා මේ විරේකය කිරීම ඉස්සර පුරුද්දක් විදියට කරා. එතකොට ඇත්තට මේ විරේකයෙන් වෙන්නේ අපේ ඇඟේ තියෙන විෂ කොටස්. අපි නොදැනුවත්ව අපිට ඇතුල් වෙන ඇඟේ ආ ශරීරයේ තියෙන විෂ කොටස් ඉවත් කිරීමට තමයි මේ අම්මලා තාත්තලා මේවා පාවිච්චි කරේ. එතකොට ඒවා ඇත්තටම දැන් භාවිතේ තොර වෙලා තියෙනවා. මොකද සමහර වෙලාවට බටහිර වෛද්‍යවරු මේක තේරුමක් නැති දෙයක් විදියට හඳුන්වා දීම හා මිනිසුන්ගේ ආකල්ප මත මේවා නැති වෙලා තියෙනවා. එතකොට ඒකත් එක හේතුවක් වෙලා තියෙනවා මේ වහුවඩු රෝග බහුල වෙන්න. ඉතින් අනෙක් දේ තමයි අපි භාවිතා කරනවා අපේ ඇඟේ විෂ ඉවත් කරන්න කැඳ වර්ග. කැඳ වර්ග ගොඩක් වෙලාවට දිවුල් කොළ කැඳ, කරපිංච කොළ කැඳ, වැල්පෙනල කොළ කැඳ මේ වගේ කැඳ කොළ කැඳ වර්ග භාවිතා කිරීමෙන් අපිට පුළුවන් අපේ ඇඟේ තියෙන විෂ විෂ මොන හරි ඇතුල් වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ඉතින් ඒ වගේම වහුගඩු රෝගේ හැදුණු කෙනෙක්ට වඩා හොඳයි මෙනේරි හාල් කැඳ, තනහාල් කියන වර්ගවල කැඳ වර්ග පාවිච්චි කරන්න පුළුවන්. වහුගඩු රෝග වළක්වන්න වගේම වහුගඩු රෝගයක් තියෙන කෙනෙක්ටත් පාරම්පරික සහල් පාවිච්චියත් වැදගත් වෙනවා. ඒතර පාරම්පරික සහල් ගැන කතා කරොත් අපි දන්නවා මේ පාරම්පරික හාල් වවනකොට අපි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒව රසායනික ද්‍රව්‍ය යෙදුවොත් ඒව හරියට ප්‍රතිඵල ගන්න බෑ. ගස්වල කඩා වැටිලා හරියට අස්වැන්න ගන්න බැරි වෙනවා. ඒතර ඒ නිසා අනිවාර්යයෙන්ම අපි පාරම්පරික සහල් වර්ග පාවිච්චි කරනවා නම් අපි දන්නවා අනිවාර්යයෙන් මේවට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කළා නැහැ කිය. වැදගත්ම දෙයක් තමයි ව්‍යායාම. ව්‍යායාම කියන එකෙන් අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි වෙන්න වැදගත් වෙනවා. ඒතර ආයුර්වේදයේ දක්වලා තියෙනවා යෝග ව්‍යායාම පිළිබඳව. එතකොට උදේ සූර්ය නමස්කාරය කියන ව්‍යායාම කොටස් කරනවා නම් ගොඩක් වෙලාවට ඇඟේ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරව සිදු වෙනවා. ඊට පස්සේ අනෙක් වැදගත් දේ තමයි අපේ මානසික නිරෝගීතාවය. මානසික නිරෝගීතාවයට කුමන ආගමක සිටියත් භාවනාව කියන එක ගොඩාක් වැදගත්. එතකොට මානසික නිරෝගීතාවය ශරීර නිරෝගීතාවයට ඉතා වැදගත් වෙනවා. වහුගඩු රෝග පිළිබඳව සලකනකොට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඇත්තටම වහුගඩු රෝගයක් හැදුනයි කියලා අපි දැනගත්තාම ගොඩාක් වෙලාවට රෝගීන් මානසිකව ඇද වැටෙනවා. ඇත්තට මේකේ තියෙන ආර්ථිකමය ප්‍රශ්න ගැටලු, ඒ කියන්නේ අපි හිතමු වහුගඩු රෝගේ බටහිර ප්‍රතිකාර කරනවා නම් ඒක ඩයලසිස් කරන ලොකු වියදමක් යනවා. අපේ ඒ රෝගීන්ට තම තමන්ගේ වැඩ කරගන්න බැරි වෙනවා. අපි ගොවිතැන් කරන කෙනෙක්ට නම් ගොවිතැන් කරන්න බැරි වෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩාක් නිසා ඒගොල්ල මානසික වැටෙනවා. එතකොට මේ භාවනා කිරීම කියන දෙයක් ගොඩාක් වැදගත් වෙනවා ඒගොල්ලගේ මානසික නිරෝගීතාවය ඇති කරගන්න. එතකොට අපි මූලිකව වළක්වා ගැනීම විතරක් නෙමෙයි ආයුර්වේද ප්‍රතිකාර ආයුර්වේද ක්‍රමය තුළ වහුගඩු රෝගවලට ප්‍රතිකාර කිරීමත් සිදු කරනවා. එතකොට දැනට අපි බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ නාවීන ආයුර්වේද පර්යේෂණ ආයතනය වගේම වහුගඩු රෝගවලටම පර්යේෂණ රෝහලක් තියෙනවා මැදවච්චිය. මැදවච්චිය වහුගඩු පර්යේෂණ රෝහලේ මේ වන විට වහුගඩු රෝග සඳහා ප්‍රතිකාර කිරීම සිදු කරනවා. එතකොට මේ ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන බලාපොරොත්තු කීපයක් තියෙනවා. මේ ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී එකක් තමයි මේගොල්ලන්ගේ ජීවන තත්ත්ව ඉහළ දැමීම. එතකොට අපි දැන් ගන්න ගොඩාක් වහුගඩු රෝගීන්ට ඒගොල්ලන්ගේ එදිනෙදා වැඩ කරගන්නවත් අපහසුයි. ඇඳකට වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන අපහසුතා නිසා කෑම කන්න බෑ, කකුල් ඉදිමිලා, ඇඟ හොල්ලන්න බෑ, ඇඟ මහන්සි. එතකොට අපේ ප්‍රතිකාරත් එක්ක ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ එදිනෙදා වැඩ කරගන්න පුළුවන් වෙනවා. අපේ ප්‍රතිකාර අරගෙන මාසයක් විතර යනකොට ගොඩක් වෙලාවට ගොඩාක් රෝගී 70%ක් 75%ක් රෝගී ගොවිතැන් වත්පාවා කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. එතකොට දෙවෙනි අපේ අරමුණ තමයි ඒගොල්ලන්ගේ තියෙන රෝග ලක්ෂණ අඩු කිරීම. ඊට පස්සේ අපි කියන බයෝකෙමිකල් පැරාමීටර්ස්. ඇත්තටම වහුගඩු රෝගයේ තියෙන කෙනෙක් තියෙන අය ගැන සැලකුවොත් ඒගොල්ලන්ගේ ක්‍රියටිනින් මට්ටම ගොඩාක් වැඩි. සීරම් ක්‍රියටිනින් මට්ටම. ඒතර ඒවා පහතර කිරීම, ප්‍රෝටීන් යූරියා ප්‍රමාණය අඩු කිරීම, ඒවත් අපි බලාපොරොත්තු වෙන අපේ චිකිත්සා ක්‍රමයේදී මේවාගේ රුධිරයේ තියෙන ක්‍රියටිනින් මට්ටම ආදී
ඒ පැරාමීටර්ස් ටික සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. ඊටත් අමතරව තව අපි ප්‍රතිකාරයේදී බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපි එන් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන වකුගඩු රෝගීන් ඒගොල්ලන්ගේ මරණය ඒ කියන්නේ අතර ගොඩක් වෙලාවට අසාධ්‍ය තත්ත්වයේ පවතින අවස්ථාවක්. එතකොට ඒගොල්ලන්ගේ මරණය දක්වා ඒගොල්ලන්ට වේදනාවකින් තොරව ඒගොල්ලන්ගේ කටයුතු කරගන්න නැත්නම් අනිකුත් වේදනා සහිත මේවා මැනේජ් කරන්න කියලා අපි කියන පැලියේටිව් කෙයා කියලා. ඒ කියන්නේ අපි රෝගියාගේ රෝගී තත්ත්වය පාලනය කර ගැනීම වැදගත් වෙනවා. මරණය දක්වා ඒ කියන්නේ ඒගොල්ලන්ට වේදනා රහිත නැත්නම් සුඛදායි මරණයක් ලබා දීමත් අපි ට්‍රීට්මන්ට් එකේ එකාංගයක්. ඒ කියන්නේ එක අර අවසාන අවස්ථාවේ ඉන්න වකුගඩු රෝගීන්ට. එතකොට ගොඩාක්ම වැදගත් දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට මේ වකුගඩු රෝගයක් තියෙනවා කියලා හඳුනා නොගැනීම. එතකොට ඔබ දියවැඩියාව රෝගියෙක් නම් අදුරිදර පීඩනයට ප්‍රතිකාර ගන්න රෝගියෙක් නම් අඩුම වශයෙන් මාස 6කට සැරයක්වත් ඔබගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඔබට මේ වගේ ලක්ෂණ තියෙනවා නේ. ඒ කියන්නේ කොන් දෙක ඇක්කුමක් දීර්ඝ කාලීනව තියෙනවා නම් මුත්‍රාත් එක්ක මුත්‍රා වල වර්ණයේ වෙනසක් තියෙනවා නම් රෑට මුත්‍රා පිටවීම වැඩිවීමක් තියෙනවා නම් නැත්තම් මුත්‍රාත් එක්ක පෙන යන ගතියක් තියෙනවා නම් කකුල් වල ඉදිමීමක් ඇස් යට ඉදිමීමක් ඇඟෙහි ඉදිමීමක් ආහාර අරුචිය කාලයක් තිස්සේ තියෙනවා නම් ඔබත් වකුගඩු රෝගය පිළිබඳ අවශ්‍ය පරීක්ෂණ කරනවා නම් වැදගත් වෙනවා. එතකොට අපි දැන් කතා කරා වකුගඩු රෝගයක් වළක්වා ගන්න කොහොමද, වකුගඩු රෝගයක් හඳුනා ගන්න කොහොමද, සහ වකුගඩු රෝගයට ප්‍රතිකාර ආයුර්වේද ප්‍රතිකාර කරනවා නම් ඔබ යොමු වූ යුත්තේ කොහෙටද කියලා. නැවත වැඩසටහනකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙමි. මම ඔබගෙන් සමුගන්නවා. ඔබට හිතායු සුඛායු දීර්ඝායු.